අයිවන් මං ඩබ්ලිව්ඒ ප්‍රේමලාල් වෙතසිං අප්පුරාමිලාගේ ප්‍රේමලාල් මට දැන් අවුරුදු 50 ඉතින් අවුරුදු 15 ඉඳලා ඇත්තටම මේක ජීවිතේ කැප කරගෙන සෑහෙන දුක් විඳලා ඉගෙන ගත්ත සටන් සාත්‍රය මම ඇත්තටම මේක ඒකට මාර කැපවීමක් කැප කරා පොඩි කාලේ ඉඳලා මගේ සීයා හිටියා සීයා ඇවිල්ලා චාල්ස් වෙස්සසිංහ එතකොට සීයාගේ ලොකු සීයා හිටියා මර්තේලිස් කියලා එයත් සෙල්ලම් ඉගෙනගෙන තියලා තිබුණා සීයා ඒ කාලේ ඉතින් අපිට පාඩම් පෙන්නුවට එච්චර අපිට දැනුමක් නැහැ සීයා පාඩම් තුනයි ඉතින් එයත් එච්චර කරලා නැහැ ප්‍රස් ගහිල්ලා කියලා එකක් මට කියන්නේ ඇත්තට මේ කාලේ කෝසෙට ගහනවා පාරක් මෙහෙම අතින් මෙහෙම තට්ටු කරලා ප්‍රස් ගහිල්ලා කියලා පාරක් ගහලා ඕක නැවුනම පිටපාර ගහනවා කැරකිලා ඉතින් දැන් තමයි මේ ඔළුවට එන්නේ ඉතින් ඒ කාලේ ඉතින් ඇත්තටම දැන් ඇත්තට දැනුමක් තිබුණේ නැහැ තාත්තා කරලා තියෙනවා ටිකක් තාත්තාගේ ගල්ලුවේ එතකොට අම්පාරේ ඉඳලා තියෙන්නේ ගල්ලුවේ තාත්තා කරලා තියෙනවා තාත්තා කරාට මටවත් කියලා දීලා නැහැ අවන්ගෝ එයාත් දැක්ක ගමන් නිකන් අමුතු විදිහට ඒක කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා නිකන් එයාට හැඟීමක් එනවා එයා දන්නවා දැන්ටත් දන්නවා දීතුන් අතර ඉන්නවා දැන් අවුරුදු 78කට කිට්ටු විතර වෙනවා ඊට පස්සේ මගේ ජගත් කුමාර කියලා හිටියා යාළුවෙක් එයා කරාටි කරලා තිබුණේ ඊට පස්සේ කරාටි සාමාන්‍ය දුරට හැදෑරුවා මම දැන් හොයාගන්න ඕනේ මේ චීනාඩි කියන එක මොකද්ද කියලා මගේ සීයා මට කියලා දුන්නනේ සීයා කියලා දුන්නේ චීනාඩි 192යි නැති වෙනකොට සීයා කෙසෙල්ලත් සයිමන් කියලා එක්කෙනෙක්ගෙන් ඉගෙන ගත්තයි කියලා කියලා තිබුණා මට තේරුණා මොකක් හරි මේකේ යථාර්ථයක් ඇති කියලා මම ඔහොම ඉතින් හොයාගෙන යනකොට මට පාර දුරේ මාස්ටර් කෙනෙක් හම්බුණා අමර පාර කියලා සෑහෙන දුකින් දිව්ව ඇත්තට වෙන කෙනෙක් නෑ යන්නේ මම ගියාට ගිහිල්ලා බෑහලා ගෙදෙට්ට ගියාම අද බෑ වෙන දවසක එන්න කියනවා දැන් මං ගම්පා ඉඳලා එහෙ අඬත් ඕන සෑහෙන රස්තිය අදු කරලා පර වැඩ ගත්තා මගේ ඇත්තට සෑහෙන පර වැඩ ගත්තා මේ ඇඬෙනවා ඇත්තට මේ කියන්නේ නේද සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් වගේ ගියා ඉතින් සාමාන්‍ය පාඩම් ගොඩක් තිබුණේ පාඩම් 11ක් වගේ ආගව තිබ්බේ ඉතින් ඇත්තටම මට ඉගෙනුවා චීනාරිම තමයි එකක් ඔව් චීනාරි කියලා තමයි කියන්නේ කරලිය සාත කියලා එක්කෙනෙක්ගෙන් ඉගෙන ගත්තයි කියලා කියලා තිබුණා මම ඒ කාලේ ඉගෙන ගන්න කාලේ දනුගස් නාමානේ කියලා ටෙලි නාට්‍ය යන කාලේ එතකොටත් අපි ඉගෙන ගන්නවා හැබැයි ඒ චීනාරි නමින් තමයි ඉගෙන ගත්තේ අංගම්පොර කියලා වචනේ කියන්නේ මේ පරණ පොත්පත්වල දැකලා තියෙනවා නමුත් භාවිතාවේ තිබුණේ නැහැ. අංගම්පොර වල තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එයාලා කරන්නේ අපිට කරන්න බෑ. අංගම්පොර කියන්නේ හොඳ ශිල්පයක් ඇත්තටම. අංගම්පොර කියන්නේ උතුම් සාත්‍රයක්. ඒක සම්ප්‍රදායක වෙන විදිහට ආපු සාත්‍රයක්. ඒ ළඟින්ම යන ඒ වගේම යන එකක් තමයි චීනාඩි සාත්‍රය කියන්නේ. එතනින් පස්සේ ඉතින් ඔහම ඔහම හොයාගෙන හොයාගෙන යනකොට තව ගොඩ මාස්ටර්ලා හම්බුණා ඉතින්. මාස්ටර්ලා ගාව ඉතින් ටික ටික කරලා එක එක මාස්ටර්ලා වෙනස්කම් කරන්නත් ගියත් තමයි. ඒ පන්ති වලින් අයින් කරාමාව. අයින් කරන්න හේතුවක්ද මොකද කියලා දන්නේ නැහැ මම පීස් ගෙව්වේ නැති හින්දාද දන්නේ නැහැ අවංකවම මම ගොම ඇද්ද ඇත්තටම ඒ කියන්නේ මට පීස් දෙන්න රැලි නැතුව ගොම ඇද්ද ගෙවල් වල එතනින් පස්සේ ඉතින් මට ගොඩක් මාස්ටර්ලා හම්බුණා හැබැයි ඒගොල්ලෝ ටික 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 සෙල්ලම් කරලා තියෙන පාඩම් 6යි පාඩම් 7යි පාඩම් 11යි පාඩම් 9යි වගේ පාඩම් 12යි වගේ ඉතින් සෑහෙන මේ ප්‍රමාණයකට වෙනවා කරගෙන තෝ විදියට සල්ගල මාස්ටර් කෙනෙක් ඉන්නවා කියලා සල්ගල ගියා ඊට පස්සේ ප්ලේ චීනාඩි චීනාඩි නමින් තමයි ඔක්කොම ඉගෙන ගත්තේ චීනාඩි පස්සේ මෙලුවේ යම්කිසි යථාර්ථයක් තිබ්බා මේකේ ඒ කියන්නේ හරි ලස්සනයි බලන් ඉඳෙද්දී දැන් ඔකේ අපේ තියෙන කුත්තට්ටු කියලා ඒ කියන්නේ මුළු හතරට පැනලා පාරවල් ගහන කුත්තට්ටු කියලා ඒ පාරවල් තියෙනවා පොලු සෙල්ලම් තියෙනවා කලාකිරින්න දාලා ගහන ඒ පාරවල් පොලු සෙල්ලම් කඩු සෙල්ලම් පටි සෙල්ලම් සලු සෙල්ලම් ලේන්සෙන් කරන සෙල්ලම් මන්ත්‍ර සාත්‍රෙත් තියෙනවා මතුරුල ගහනේවත් තියෙනවා එක එක පුඩි වර්ග තියෙනවා නං වශයෙන් ඉතින් කතිර පුඩිය තියෙනවා කොප්පර පුඩිය තියෙනවා එක එක පුඩි වර්ග තියෙනවා
එතකොට මකර පුඩිය කියලා ඒ වගේ පුඩි වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් පුඩියක් දැම්ම හැටි මිනිහෙක් සීනේ නැති වෙන්න ඕනේ. ඇත්තටම දැන් සාමාන්‍ය හොඳට සෙල්ලම් කරපු මිනිස්සෙකුට ගැටයක් දාන්න අමාරුයි. එතකොට නිල සාත්තරේ මේ විදිහටම තියෙනවා. වර්මන් නිල සාත්තරේ. නිල වලට ගහපුවම වෙදකම් කරන විදිහ තියෙනවා. දැන් අපි නිලයකට ගැහුවම සාමාන්‍යයෙන් දැන් අත පන නැති වන්න ගැහුවොත් වගේ සාමාන්‍ය එකක් අත පන නැති වෙන්න ගහන්න තැන් තියෙනවා. තනියට අඟල් 6ක් උඩින් වදින්න ගසනු කියලා තමයි මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට අත පන නැතු යනවා ඒකේ. එතකොට එතනම තට්ටු තුනක් දාන්න කියලා තමයි තියෙන්නේ පිටිපස්සට. ඒ මොහොතේම කරන්න ඕන. එතකොට සුව වෙනවා. ඔව් ඒ වගේ ඉතින් තීනිටි සාත්‍රයේ ওই විදිහට තමයි ඉගෙන ගත්තේ. නිල සාත්‍රයේ යන යන ගුරුවරුන්ගේ මාර්ගයෙන් ටික ටික මේවා කරගත්තා. මට රණසිංහ වේද මහත්තයා කියලා එක්කෙනෙක් හම්බුණා. මට ඒ මාස්ටර් පොත දුන්නා එයා සිංහල ආයුර්වේද වේද මහත්තයා. ඔව් ඒකෙත් විස්තර තියෙනවා. ඒකේ තියෙන ජාලාඩි, පාලාඩි, පළේයඩි, මුරුසියඩි ඒ විදිහට මේ විස්තර තියෙන්නේ ත්‍රීනේතු වර්මන්, කොන්තු වර්මන් ඒ වගේ නිල වලට කියන නම්. අරකේ තියෙන කවඩියට ගසනු කියලා. නාභියට ගසනු කියලා. එතකොට පෙලක් කට්ටිය දන්නවා පෙලක් කට්ටිය දන්නේ නැහැ මේ නිලේ කොතනක් තියෙන්නේ කියලා. තව දින රත්පිත පහතු යතක් අසු කරන්නේ හරි මැදට මරුණේ ලැබෙන කලක් ගිහින් දුක් විඳ මරණේ හදුවන්නේ අන්තභාග රෝගී අන්තභාග හැදෙනවා. පවුපින් දන ඇඳින මේ දේ කරපන්නේ. පවුපින් දන ඇඳින කරගන්න කියන්නේ ගහන්න එපා කියන එක තමයි කියන්නේ. මේක ඉගෙන ගත්තට කිසි කෙනෙකුට ගහන්න එපා. අන්තසුතයක් කරන්න එපා. ගැහුවත් වැඳලා ගෙදර යන්න තමයි මේ සාත්‍යය කියලා දෙන්නේ. ඒ කියන්නේ බැරිම අවස්ථාවක මේක ප්‍රයෝජනයට ගන්න එක වෙනම දෙයක්. මිනිහෙකුට හානි කරන්නවත් මේවා කරන්නවත් නෙමෙයි. පුරුදු කරේ කුකුලගෙන් තමයි ඉස්සෙල්ලා. ඔව් කුකුලා එළුවා ඒ අපේ ගෙදර එළුව හැදුවා ඉස්සර කොහමද. දැන් ඕකේ තියෙන්නේ කොටියාගේ අඩිමාරුවයි වඳුරගේ පැනිල්ලයි කුකුලගේ ෂොට් එකේ තමයි කියලා තියෙන්නේ. චීනාරි ටික තියෙන්නේ පාරවල් ටික ඒක තමයි. මුනිදාස මාමා හිටියා. ඔව් ඉතින් මට ඇත්තටම යෝගී අනම්මනම් කියලා දුන්නා. මෙයා චීනාරි කරලා තියෙනවා. එයත් අර මංගෝ වේද මහත්තයා ගෝලේ. රණසිංහ වේද මහත්තයා. ඉතින් ආගේ පොත්පත් ඉතින් ඒ ගෙදර ඇවිල්ලා ඉතින් මට ඒවා කියලා දුන්නා. අනතුංග මාස්ටර්ව මාට මුණ ගැහිලා නෑ මං මල ගෙදර ගියා. අනතුංග මාස්ටර්යෙන් කරලා තියෙනවා ආරිය අයියා කියලා එක්කෙනෙක් මාළු කඩේ. එයාගෙන් මම පාඩම් ටිකක් කරලා තියෙනවා එයාගේ පාඩම් ටික. හැබැයි මට ඇරෙන්න කිසි කෙනෙකුට දීලත් නෑ. එයාගේ කුත්තට්ටු කියලා රීනා සම්මඩි කියලා සද්දෙත් එක්ක පහර. තීනාඩි වල සාමාන්‍ය සද්දෙත් එක්ක පහර. තට්ටු පාරවල් සද්ද එන්නේ පටපට ගාලා. යට කුත්තු උඩ කුත්තු කැපුම් අරස් කැපුම් ඒවා තමයි තියෙන්නේ. චීනාඩි කියන්නේ නරක තැන් වලට ගහනවා. අවංකවම. ඒ කියන්නේ ඇඟේ නිල ස්ථාන වලට නරක තැන් වලට ගහනවා කියන එක තමයි ඒකේ තේරුම. චීනාඩි. ඒ කියන්නේ නාඩි. ඔව්. නරක තැන් වලට ගහනවා. චීනෙන් ආපු එකක් නෙමෙයි. ඒක විශ්වාසයි. චීන නෙමෙයි. ඒකත් ඉන්දියාවේ ලංකාවේ අතර පොඩි පොඩි හුවමාරු වෙන්න ඇති ඉතින් අංගම්පොරයි මේකයි හුවමාරු වෙන්න ඇති ඉතින් ඒක. මං කොම්පු කරලා තියෙනවනේ. මොකද කොම්පු වලයි අරකේ අතර වෙන පරතරයක් තියෙනවා. මොකද මම පෙරණිම කොම්පු ක්‍රමයක් කරේ. ගහගන්න කියලා එහෙම ගිහින් නැහැ. ගහන්න බයයි මිනිස්සුන්ට අවංගෝ. ගහන්න බෑ ඉතින් ඇත්තටම මේ මිනිහ අමලොත් එහෙම ගහලා මම හිරේ යන්න එපා. හරිද නේද? මට ළමයි දෙන්නෙක් ඉන්නවනේ. මං කියන්නේ මේක ගහගන්න නෙමෙයි. මේක මේ පැවැත්ම රඳා පවත්වාගෙන මේක ඉගෙන ගන්න එපා කවුරු හරි. මම ඉගෙනගෙන තියෙන්නේ මේ සාත්‍රයෙන් චුට්ටයි. නමුත් මට ඒක සාගරයක්. ඇත්තටම ඉතින් මෙහෙම මට සහයෝගයක් දෙන්න කෙනෙක් නැහැ අවංකවම. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. වෘත්තිය විදිහට දැන් බ්ලාස් කට කරන්න ගනේ. කනකොල කැපීම. අපි ඉතින් දැන් අවුරුදු 50යි තව ඕන ඉතින් ටික දවසක් ඉඳි. ඉතින් මේක ඉතින් මේ මතු પરම්පරාවට දෙන්න ඕන මේක. ඒ කියන්නේ හංගන් ඉඳ මෙහෙමයි දෙන්න ඕන කියන්නේ ඉතින් මේක එකපාරට කියා දෙන්න බෑ. මිනිහා බලලා මේවා කරලා ඉතින් ඇත්තටම මේ මේ සෑහෙන දුක් විඳවලා තමයි මේක දෙන්න ඕන සාත්‍තරය. මමත් ඉගෙන ගත්තේ එහෙමයි. මට උගන්නන්න තැනක් නෑ වංකෝ ඇත්තටම. ගොඩක් මිනිස් ඊරිසිය වංකෝ ඇත්ත කතාව කියන්න එපා. පා ගන්න හදන මිනිහක් පාගලම ගන්න හදනවා මිසක් උඩට ගැනිල්ලක් නෑ අපේ සිංහල ජාතියේ හැටි. මේක රැක ගන්න පුළුවන් බුද්ධිමත් කට්ටිය ඉන්නවා නම් මං උගන්නන්න ඇත්තටම දැන් උනත් ලෑස්ති. ඔව් ඒ කියන්නේ හංගන්න නැතුව සාත්‍රේ දෙන්න කැමති. අර හැමෝටම මේක අර කඩයක් දාගෙන වගේ උගන්නන්න බෑ වංකෝ. ඒ කියන්නේ මේක හොඳ
මට සල්ලි සල්ලි නෙමෙයි ඔතන මම බලන්නේ මනුස්සකම් බලන්නේ ඇත්තටම සාත්‍රේ පවත්තගෙන යන්න ඕන ඒකයි උදව් කරන්න කට්ටිය ඉන්න නම් බොහොම විඳින්ද වෙනව අංකෝ ඉතින් අපරාධ ඉතින් සාත්‍රේ ඉදිරිපත් කරලා වෙන්න ඔය කුම්පුද ජීනාරි දිගල ඔයාලා තේරුම් ගන්න. මේ කුම්පු ආචාරය කරන්නේ.